ඇතට නව කොරෝනා තත්ත්වත් අධ්‍යාපන ශේශත්‍රයේ ඇතිවී තිබෙන දැවන් අර්බුද්ධය පිළිබඳවයි අප මෙ මාධ්‍ය හමේදී අපි කරුණු ඉදිරිපත් කරේ. ආණ්ඩුවත් අධ්‍යාපන නැමැතිවරයා දෙදස් විශස පහලව කියන චක්ලේකනය නිකුත් කිරීමත් එක්. නව කොරනා තත්ත්වත් එක්ක අධ්‍යාපන ශේශ්‍රයට ඇති වන බලපෑමට අමතරව අලුත් වටේකින්. එ චක්කලයකනය හර හා පාසල් පද්ධතියට ඇතිවන්ඩ පුළුවන් බලපෑම පිළිබඳව පාසලක ගණු ගරුවරේක විදිහයට යම් අදහසක් ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තුවෙන්. විශේෂයම අපේරටේ පාසල් ද එකය හැට දෙකක් පිතර තියෙනවා. මේ පාසල් දදාස් එකසයෙන් සියයට පණහක් ළමුන් දෙසීයට අඩු ග්‍රාමීිය දුප්පත්ක මෙෙන් පෙළෙන පාසල් තමා. සියයට පණහක් අපි රට තුළ තියන්. එතකොට ඒ තවදුරටත් අප විග්‍රහරගත්වොත් අපි අධ්‍යාප නැමැතිවරයම කියනවා. අපේ රටේ ජලයේ නැති පාසල් පන්සි අසූ දෙකක් තියෙනවා වතුර පොදක්වත් නැති පාසල් වැස්සිකිල්ි නැති පාසල් අට සීක් අපිදර තියෙනවා අපි රට තුළ කියන. මෙන මේ තත්ත්වය එක්ක අපි කොහොමද නව චක්්‍රලයකනය නිකුත්වීම. අපේ අධ්‍යාපන පද්ධතිර බලපාන්නි කෙල පෝඩක් අපි අදහස සකස්කරගත්තොත්. නව කොරෝණ අතත්ත්වත්ය පාසල් ආරම්භවෙනවනං සෞඛ්‍ය නිර්දේශාවලයක් පාසල්ලෝට ඇවිල්ල තියෙනවා. සෑම පාසලක්ම පූර්ණ විසබී ජාරණයකට ලක් කළ යුතුයි දිනපතා. එවගේම මූ ආවරණ දරුවන්ට ලබාදිය යුතුයි. එවගේ උස්නත්තමාන පාසලට ලබාගතයුතුයි. ඒගේන්ති පන්තියක් ගානය ඒවගේම පාසලේ පොදු ස්ථානවල එවගේ වැසිකිලි පහසුකම් සහිත ස්ථානවල දරුවන්ට සිංක් සවිකරලා අත්සේදීමට අවශ්‍ය කරන උපකරණ ලබාදීලා. මෙන්න මේවාගේ විශාල පහසුකම්ප්‍රමාණයක් දරුවන්ට ලබාදදිියුතුයි, අපි දරුවන් ආරක්ෂා කරගන්නන. නමුත් අවාසනාව විදියටට අපි දකින්නේ. මේ තත්ත්වය පාලලයකර ගැනීම සඳහා දෙදාස්විස්්ස පහලවගෙන මේ චකලේගනින් කුමක්ද කරලා තිය. එම චකලේගනය තුළමත් තිබෙනවා. පාසල් සංවර්ධන ගිනුේ මෙතෙක් භාවිත නොකරන ලද අනුමත කරන ලද ව්‍යපෘතිවල අරමුදල් භාවිත කල යුතුයි කියලා. එම චක්කලේගනය තුළ තියෙනවා දෙද දදාස්විස්සේ තුනයි විසිහත් පින්දන්නෙකුත් කරපු ශක්කලේගය තුළ. මෙන චක්ලේගනයක් එක් ඇත්තටම. අපේ රටේ සීයට පණහක් ග්‍රාමීය දුප්පත් දරුවෝ ඉන්න පාසල්වල අධ්‍යාපල් ලබන පාසල් තමමා අපේ රට තුළතින්. එදාවෙල හොයාගණ්ඩ බැරුව කුලී වැඩ කරන දුප්පත් දෙමවපියෝ ඉන්න පාසල් තමමා අප අධ්‍යාපන පද්ධතියෙත්තින්. ඉතින් මේ දෙමවපියෝ තමන්ගේ දරුවන්ට එක්සයිස් පොත ආරන්දෙන්ට තියන මුදල තමන්ගේ දරුවන්ට එදා වේල කණ්ඩ යන මුදල තමා පාසල් සංවරධන් ගිනීමට බැර කරලතින්. නමුත් මේ චක්ලේකනය හරහා පැහැදිලුවම මේ චක්ලේකනය හරහා පාසට උප දෙෙස් දෙෙනවා එම මුදල් මෙ නවකොරෝණ මර්ධන කටයු සඳහා පාසලේ ඒ සනිපාරක්ෂ කටයු සදා යොදා ගඩි කියලා. මෙට මේ තත්ත්වත්වයක පාසල් තුළ ගුරුවරුන්ගේ ගුරු ව්‍යාපති නවත් අන්න සිද්ධ වෙන. ඒවිරක් නවේ සිස්සු ව්‍යාපති නවත්තන්න්න සිද්ධ වෙන. ඒවිතරක්නේ කාරයයාල උපකරණ ගත්තේ මේ පාසල් සංවර්ධන ගණුුවේ මුදල් හර. ඒවගේ ජලබිලවගේ වතුරබිල ආවරණය කරගත්තේ පාසල් සංවර්ධන ගිනු මහරා. ඒවිතරක් නේ දරුවන්ගේ අධ්‍යාපන සම්මන්ත්‍රණ එවගේ බෞතික මානව සම්පත් සංවර්ධනය සියල්ල සිද්ධ කරේ මේ පාසල් සංවර්ධන ගිනු මහරා. නමුත් දෙදාස්විස්ස පහලව චකලේකනය හරහා. කොරෝනා මර්ධන වැඩසටහන් සඳහා මුදල් යොදා ගත්තොත් පැහැදිලිවම මෙන්න මේ දෙදාස් විස්ස වසර තුළ අපි කියන්නේ කො වසංගතය නිසා දරුවන්ගේ අධ්‍යාපනයට විශාල බාධාවක් වුණා වගේම අලුත් වටයින් දෙදාස් විස්ස වසර තුළ විශාල බලපෑමක් දරුවන්ගේ අධ්‍යාපනයට පාසල් පද්දියට වන්නඩ පුලුවන්කම තියෙනවා. එනිසා අපි මේරට අධ්‍යාපන බලධාරරිකින් අපි අහන්ඩ කැමති පැහැදිලිව අපි අධ්‍යාපන බලධාරන්ගෙන් දැනග්ඩ කැමැති. මේ චාකලේකනය හරහා නොකයා දෙමව්පියන්ටත් එවගේ දරුවන්ටත් දැනුවත් කරනවා. ඕ නොකයා කියනවා. තමන්ගේ ආරක්ෂාව. තමන්ගේ ආරක්ෂාව තමන් සපුරාගත යුතු කියන ඒ පනිවිටේද මේ චක්ලේකනය හරදන්න කියෙලා අපි අධ්‍යාපන බලධාරෙන් අපි දැන ගඩ කමති. එවගේ මේ පවතින, මේ චක්ලේකනය හරහා දරුවන්ගේ අධ්‍යාපනයට තිබෙන බලපෑම ගැන නැවතත්ස් සඳහන්කළොත්. පොරෝණ ්‍යාප්තිත්යෙක් ඇති වන අධ්‍යාපන බලපෑම නවවටයකින් චක්ලේකන හර ඇති කරන්න ද ඔබ උත්සාහ කරන්න කියන ඒ අදහස අපි මේ අවස්ථවිති මතු කරන්න කැමිති. එවගේම අපි විශේෂයෙන් මතක් කරනවා පලාත් නමේක අධ්‍යාපන ඇමිතිවරු නම දෙෙක්කි න්න ඒගේ රට අධ්‍යාපන ඇමතිවරෙක්කින්න. විශාල මුදලක් රටේ ඔවුන් සඳහා වැෑ කරලා ඔවුන් ලබා දෙන උත්තරය අවසානයේදී දෙමෝපියන්ගේ මුදල්වලින් මේ පාසල් පද්ධතිය නැත්තම් කොරණ අමර්ධන වැඩසටහන් සිද්ධ කිරීම නම් ඔවුන් මේ රටේ සිටිීම ඇති ප්‍රතිඵලය කුමක් දෙකෙනකත් මේ අවස්ථාවදි අපි මතු කරන්න කැමිටි. එනිසා විශේෂයෙන්ම අපි මතක් කරනවා ඉතාමත්ම අසීරු අමාරු අහිංසක දෙමෝපියන්ගේ මේ පාසල් සංවර්ධන ගිනුමට. අතති අන්ඩ උත්සහ කරන්න එපා. එවගේම පාසල් සංවර්ධන ගිනුම තෞදුරටත් පෝෂණය කරමින් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවල සඳහා අපි බල කරන ආණඩුවට සෑම පාසලකටම සැලකවුතු මුදලක් ලබාදට මොකද අපි රටේ හදවත තමා අප දරු පරම්පරාව. එනිසා පාසල් ද දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා පැහැදිලිවම සැලකවුතු මොදලක් ෑම පසල්ටම ලබාදෙන්ට කියන ඒ බලපෑම අිලංක අගුරසිව සංගමවිදර්මය අස්ථාව සිදු කරනවා.ඒවගේම දෙද ස්විස පහලව චක්කලයකනේ අහෝසි කරමින් පාසට නව පාසකකාන්ල් ලබාදෙන චක්කලයකන නිකුත් කරන්න කියලාත් අපිලං ගුසිව සංගම විදිියයට මතක් කරමින්. වගේම පාසල් සංවර්ධන ගිනුමට අතතියන්ට ඒ උත්සාහ කරන චලේක්නයට අපේ විරෝද ම අස්ථාවවි ප්‍රකාශ කම ම ක ොහ පිස්තු.